ඔයා හිතන්න ඔයා තුලම ආවේනික ලස්සනක් තියෙනවා. ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඒ ලස්සන දකිනවා. ඔයාව අගය කරනවා. ඔයාව හිමිවීම ආඩම්බරයක් විදිහට හිතනවා. ඔයා ලස්සනයි. ඔයා ගොඩාක් සුවිශේෂයි. අනේ නිසාම ඔයාට ලැබිලා තියෙන පෙනුම ගැන වද වෙමින් ඔන්න දුක් වෙන්න නම් එපා. ඔයාගේ පෙනුම ගැන ආත්මාභිමානී ඇති කරගන්න සතුටින් ඉන්න. පුළුවන් තරම් කාරුණික වෙන්න. ඔයාට තියෙන ලස්සන හිනාව එක්ක ජීවත් වෙන්න. එතකොට ඔයාට ඇත්තටම ආදරය කරන අය ඔයාව හොයාගෙන එනවා. ජීවත් වෙන මේ පොඩි කාලෙදී ඔයාව සතුට වෙන දේ කරන්න. සතුට කියන්නේ ඔයා ඔයා තුලින්ම හොයාගන්න ඕන දෙයක්. සතුට හොයාගෙන යන්න ආදරෙන් ඉන්න. අපි හැමෝම ජීවිතේ සතුට හොයනවා. ඒත් ගොඩක් අය හිතන්නේ සතුට තියෙන ලොකු ලොකු දේවල් වල කියලා. සල්ලි පස්සේ දුවලා නම් ඔයාට සතුට හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් සතුටින් ඉන්න නම් සල්ලිත් ඕනේ. ජීවිතේ සතුටින් ඉන්න සල්ලි හොයන ගමන් ඔයා කරන පොඩි පොඩි දේවල් වලින් ජීවිතේ විඳින්න පුළුවන්. හැමදාම වැඩට යන එකයි, වැඩ ඇරිලා මහන්සිලා ගෙදර එන එකයි මේ ඒකාකාර ජීවිතයෙන් මිදෙන්න පොඩි වෙලාවක් වෙන් කරගන්න. පවුල අයත් එක්ක ආදරෙන් ඉන්න, සතුටින් ඉන්න, පොඩ්ඩක් එළියට ගිහිල්ලා සතුට වෙලා එන්න. මේ වගේ දේවල් වලින් පුංචි සතුටක් වුණත් ඔයාට ලබා ගන්න පුළුවන්. මගේ ජීවිතය අසාර්ථකයි, මට කිසිම දෙයක් නැහැ, මට තමයි හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ, මගේ ජීවිතේ කරදර වලින් පිරීලා ඇයි මටම මෙහෙම වෙන්නේ, මෙන්න මේ වගේ ප්‍රශ්න නම් ඔයා නිතරම ඔයාගෙන් අහන්නේ ඔයා ජීවිතේ යන්නේ ආපස්සට, ඉදිරියට නම් නෙමේ. මට පුළුවන්, මම තව පාරක් ට්‍රයි කරනවා. ඇයි මම මං ගැන මෙච්චර අවතක්සේරු කරන්නේ? මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. ඔයා දන්නවද, ඔයා හිතන දේ තමයි මනසින් ක්‍රියා කරන්න ගන්නෙ. ඒ නිසා හිතට වද දෙන විදිහට ඔයා ඔයාගෙන් ප්‍රශ්න කරන එක මුලින්ම නවත්තන්න. හදවතට ආදරය කරන්න, තමුන්ගේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය වෙන ආදරේ කරුණාව මුලින්ම තමුන්ට තමුන් ලබා දෙන්න ඕනේ. ඒත් එක්කම තමයි අප වටා එකතු වෙලා ඉන්න අයත් ආදරණීය වෙන්නේ. ඔයාට මේකප් කරගෙන පිටතින් ලස්සන වෙන්න පුළුවන්. හැබැයි හදවත ලස්සන වෙන්නේ ඔයා කරන කියන දේවල් වලින්. ඔයා ආදරය කරන කෙනෙක් තෝරගනිද්දී වුණත් පිටත ලස්සනට වඩා හදවතින් ලස්සන කෙනෙක් තෝරගන්න. මොනතරම් ප්‍රශ්න ගැටලු ආවත් හිතේ තියෙන ආදරය, ඒ වගේම තියෙන විශ්වාසය නිසා ජීවිතේ ඔයාට ඔළුව කෙලින් කරගෙන යන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා අපි අපේ ලස්සන ගැන අවතක්සේරු කරගෙන තියෙන ලස්සන මම ලස්සන නෑ කියන තැනට ඉන්නවට වැඩිය තියෙන විදිහට තමුන්ගේ ලස්සන හදාගන්න. මොන තරම් දේවල් කළත් වැඩක් නැහැ හදවතින් ඔයා ලස්සන නැත්තම්.